මිනිස්සු කෝටිපති කරන්න කලින් ඔබතුමා කෝටිපතියෙක්ද? ඔයාලට පේනවනේ මගේ දේවස්ථානෙට ආවට පස්සේ මම ඉන්න විදිහ ඔයාලට පේනවා. කොහොමද? මෙතෙන්ට මිනිස්සේ සල්ලි කාරයෙක් කරන්නේ. ඒක විශේෂ ක්‍රම තියෙනවා. ඒවා කාටත් පුතේ මාධ්‍ය සංදර්ශන දාලා මම කියන්නේ නැහැ. ඒවා රාස්වට්ටෝර් වලින් තමයි කරන්නේ. ඕන කෙනෙක් මම අභියෝගයක් කරනවා මගෙත් එක්කන් එන්න ඕන මුරුකමක් කරන්න අනිවාර්යෙන් කරලා දෙන්න නම් පුතේ. පොතපත දෙනුමෙන් ගන්න බෑ මේ දේවල් මහත්තයෝ. මිනිස්සේ දුප්පත් වෙන්න දවසේ ආදායම තමන්ගේ කෝටි ගාණක් වෙන්න වෙනස මොකද්ද? දෛවය වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි ගුප්ත විද්‍යාව කියන්නේ. මම නම් දෙවිගෙනකින් වැඩ කරන්නේ. හැමෝටම මේ වැඩේ කරන්නත් බෑ. පරම්පරාවකින් ලැබුණ දායාදයක් තියෙනවා. රාස්ගත වට්ටෝරුවක් තියෙනවා. ඔබතුමාට පුළුවන්ලු මෙතෙන්ට එන මිනිස්සෙක් සල්ලිකාරයෙක් කරලා යවන්න. ඒ තරම් බලයක් ඔබතුමාට තියෙනවලු. දුගී දුප්පත් මිනිස්සුන්ට ධනය උපයන මාර්ග මල්ලක තියෙනවා. කරු තියෙනවා මල්ලක. දුගී දුප්පත් මිනිස්සෙක් පෝෂිත කරන්නේ මෙන්න මේ තෙල් වර්ගය. මේ තෙල් වර්ග දැකලවත් තියෙනවලු. එක තෙල් වර්ගයක් නෙමෙයි තියෙන්නේ මෙතන. තෙල් වර්ග හතක් තියෙනවා. ගොඩක් දුර්ලභයි හොයාගන්න. රාස් වට්ටෝරුවකින් තමයි මේ දේ හදන්නේ. මෙතෙන්ට මිනිස්සෙක් ආවොත් දින කීයක් යනද මේ මිනිස්සු සල්ලිකාරයෙක් කරන්නේ? අනිවාර්යෙන්ම මට දින හතක් යනවා. අනිවාර්යෙන්ම මට දින හතක් යනවා. මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙනවා නේ. එක එක කනට එක එක ගැටලු දෙනවා. ඒ ගැටලු දිහා බලලා තමයි පුතේ ඕනම වැඩක් මම කරන්නේ. ආවුණත් කොඩිපතියෙක් කරන්න බුදුමාට පුළුවන්. හැමෝටම පුතේ තෙල් වර්ග භාවිත කරන්නේ. එක එක කෙම තියෙනවානේ. ඒ ක්‍රම අනුව තමයි පුතේ වැඩ කරන්නේ. ලංකාවෙද පිටරටද කියලා මට කිසිම ගැටලුවක් නැහැ. දැන් කොච්චර කාලයක් මේ ශේෂ අධ්‍යක්ෂකම් කරලා බුදුමාට? අවුරුදු 20ක් 25ක් තිස්සේ තමයි පුතේ මම මේ දේවල් කරන් ඉන්නේ. මට ඕනතෙන් මේ පාර යනවා කියලා එක් මට ඒ කෙල්ලව පොඩ්ඩක් දා ගන්න ඕනි. මාස දෙකක් පුරා කාස්ටේ කරන්න ඕනේ කියලා. එහෙම දාලා දෙන්න බෑද කෙල්ලේ? තැඹිලි ගෙඩිය නිකන් තැඹිලි ගෙඩියක් නෙමෙයිනේ. මේක ජීවන් කරපු තැඹිලි ගෙඩියක්. ඒ කියන්නේ එක දවසක් දෙකක් නෙමෙයි. අපේ යంత్ర මන්ත්‍ර වලින් 1008 වාරයක් මේක ජීවන් කරලා තියෙනවා. මේ තරම් බලකටුයි. ඉතින් ඒකෙන් තමයි පුතේ මේ පිල්ලු බන්ධනයකට තමයි මම මේ වැඩ රාජකාරියක් කරලා තින්නේ. විදේශ ගත ගන්නේ දරුවෝ දෙන්නේ. ආහා. මෙන්න මේ දිනට අනිවාර්යෙන් වසිය වෙනවා කියලා කියන්න පුළුවන්. අනිවාර්යෙන්ම නැවත එකතු කරලා දෙන්න පුළුවන්. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මගෙන් වැඩක් කරොත්. ඕනම කෙනෙක් අභියෝගයක් කරනවා මම. වරුවෙන් දෙකෙන් පැයෙන් දෙකෙන් කරන්න බෑ පුතේ. දැන් ගෑණියෙක් ඉද්දි එමිණ පිට යනවා. වෙන ගෑණු ඉන්නවා. වටේ යනවා. ඒ වගේම ගෑණිත් එම තමයි. වෙන පිරිමියෙක් ඉද්දි තමන්ට කසාද දුන් ස්වාමි පුරුෂයෙක් ඉද්දි පිට රටක වැඩට යනවා. ඒ රටෙන් හොයා ගන්න වෙන මිනිහ. අනියම් සම්බන්ධතාව කොහොමද ඔබතුමා කඩන්නේ? හදවත තමයි කටු බන්ධනය කරන්නේ. ඉතින් ඒ හදවතට කටු බන්ධනය කරා කියන්නේ අනිවාර්යයෙන්ම දින 3ක් හෝ 4ක් ඇද්දි ඒ ආදර සම්බන්ධතාවය නැවත කැඩිලා වෙන් වෙන විදිහට පුතේ මට වැඩ රාජකාරියක් කරලා දෙන්න පුළුවන්. මොදේ විතර නෙමෙයි පුතේ. කොහේ ගියත් මට ගැටලුවක් නැහැ. ඕනම වැඩක් පුතේ බාර දුන්නොත් මම කරන විදිහ මම දන්නවා. මම කරන විදිහ මම දන්නවා. බාහිර පූජා කරනවා නිවාස ආරක්ෂා කරනවා කියලා කිව්වට වැඩක් නැහැ. මට කටින් කිව්වට වැඩක් නැහැ. මට කියන්න ඔබතුමා ඒ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මොකද්ද කරන්නේ බාහිර පූජාවක් කරන්න? ගෙදරක් ආරක්ෂා කරන්න මොකද්ද කරන්නේ ඔබතුමා? මේ භූමියට කවුරු හරි අනවිනියක් කොඩවිනියක් කරලා තියෙනවද? අධිහුණියමක් කරලා තියෙනවද? නැත්තම් බාහිර පූජාවක් දෙන්න ඕනද කියලා අපි බලනවා මුලින්ම. මේ දේ නිවසට තරස්සා කරන්නේ හැදුව පුතේ මේක යන්ත්‍රයක් තමයි මේක ජීවම් කරලා තියෙන්නේ. ඒ ගෙදර ඉන්න සියලුම දෙනාගේ පුතේ මේකට නම්තික මම වන්දනය කරලා තියෙනවා. එතකොට ඒ ගෙදර පවුලේ ජීවත් වෙන කාටත්ම කුඩා කෝබියෙක්ටවත් කරදරයක් කරන්න බෑ. කිසිම කිල්ලකට කිසිම මසක් මාළුවක් කෑවට කිසිම ගැටලුවක් නැහැ. පරම්පරාවෙන් ලැබුණ ආభాෂයෙන් කරන දේවල් ඉන්න ඉතින් මට අනිවාර්යයෙන්ම සාතික වෙලා ඕන වැඩක් කරලා දෙන්න පුළුවන්. වශයෙන් ගුරුකම් අනවින පොඩි වින කැපීම් බහිරව පූජා නිවාස ආරක්ෂා කිරීම අපලු මැදම තියෙන කට්ටියට යంత్ర මන්ත්‍ර ඒ සියලුම දේවල් පුතේ මම කරලා දෙනවා. මිල මුදල් වාසනාව කියන එක අපි හැමෝටම එක වගේ පිළිටන්නේ නැහනේ. හැමෝටම එක වගේ සල්ලිත් නැහැ. මිනිස්සේ දුප්පත් වෙලා හිඟන්නේක් වගේ පාර ගිහිල්ලා තවත් මිනිස්සෙකුගේ රුපියලක් ඉල්ලනකොට තවත් මිනිස්සෙක් කෝටි 10කට ඩීල් එකක් කතා කරනවා. බලන්න එතන වෙනස කොච්චරක්ද කියලා. එහෙම වුණේ කොහොමද? මිනිස්සේ දුප්පත් වෙන්නත් තව මිනිස්සෙක් කෝටි ගානක දවසේ ආදායම තමන්ගේ කෝටි ගානක් වෙන්නත් වෙනස මොකද්ද? එහෙම වෙනසක් සිද්ධ වෙන්නේ ඒ මිනිස්සයාගේ ධන යෝගය මත. ඒ මිනිස්සයාගේ ධනය ලැබීමේ වාසනාව මත. අන්න ඒ වාසනාව තීරණය කරන්නේ තමන්ගේ දෛවයෙන්. ඒ දෛවය નિરાයාසයෙන් අපිට හදා ගන්න පුළුවන්, දෛවය වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි গুপ্ত විද්‍යාව කියන්නේ. গুপ্ত විද්‍යාව යටතේ ඒ ගවේෂණාත්මක හොයනකොට, গুপ্ত විද්‍යාව ගැන පර්යේෂණ කරනකොට අපිට හම්බෙනවා গুপ্ত විද්‍යාව ඇතුලේ තියෙනවා නිදන් කියලා. මේ නිදන් ගන්න පුළුවන්. ඒ වගේම මේ গুপ্ত විද්‍යාව යටතේ අපිට ධනയോഗ ළඟා කර ගන්න පුළුවන් විශේෂ වර්ග තෙල්, එහෙම නැත්නම් සුර යන්ත්‍ර මේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ දේවල් භාවිතා කරලා ඇයි බැරි අර මම කලින් කියපු හිඟන්නට කෝටි 10ක වාහනයක් පදින මිනිස්සෙක් වෙන්න? ඇයි බැරි ඒ හිඟන්නට තමන්ගේ ජීවිතය ඇතුලේ තමන් පෝෂිතෙක් වෙන්න? ඉතින් අන්න ඒ දේ තමයි මම මේ කරන්න තීරණය කළේ. මම තීරණය කළා ඒ දේවල් গুপ্ত විද්‍යාව යටතේ තියෙන මේ වගේ වටිනා කියන දේවල්, ඒ දේවල් වැළලීලා ගිහිල්ලා තියෙනවද සමාජයට, ඒ දේවල් නැවත ගොඩ අරගෙන ඕගොල්ලන්ට දෙන්න. මොකද ඕගොල්ලෝ දුක් විඳිනවා, ඕගොල්ලෝ අතේ සල්ලි නැහැ. ඒ දේවල් හදා ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ ආකාරයේ දේවල් කළොත්. ඉතින් ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියෙන මේ සම්බන්ධයෙන්ම කටයුතු කරන ගුරුකම් එක ගත්තාම, ගුරුකම් මගින් කොහොමද මිනිස්සෙක්
බිලියනපතිය ට්‍රිලියනපතිය සල්ලිකාරයෙක් කරන්න කියලා තීරණය කරන්න පුළුවන් ගුරුන්නාංශ කෙනෙක් තමයි ජයසිංහ ගුරුන්නාංශ කියන්නේ. ඉතින් මම අද ජයසිංහ ගුරුන්නාංශගේ දේවස්ථානෙට ආවා. එතුමන අද ගොඩ වැඩ ගොඩක ඉර වෙලා හිටියි. ඉතින් මම එතුමගේ කාර්යාලය තෝරගත්ත මේ වැඩසටහන කරන්න මේනි අපි ජයසිංහ ගුරුතුමාගේ කාර්යාල පරිශ්‍රයේ ජයසිංහ ගුරුතුමාට පුළුවන් මෙතෙන්ට එන ඕනෑම පුද්ගලයෙක් කෝටිපතියෙක් කරලා හරවලා යවන්න. මෙතනට පයින් ආවත් මිනිහෙක් මේ මිනිස්සේ වාහනය කියන මට්ටමට මේ මිනිස්සයා දිනු කරන්න පුළුවන් මෙතුමට. ඉතින් මේ වැඩසටහන ඉතාම වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඔයාලට මේ වැඩසටහන ඉවරනකම් බලන් ඉන්න කියලා මම බොහොම ආදරෙන් ඔයගලන්ට ආරාධනා කරනවා. ගුරුතුමා ආයිබෝන් කියලා පිළිගන්නවා. තෙරුවන් සරණයි පුතේ. ජයසිංහ ගුරුතුමා. එහෙම තමයි ධන්නේ ඔබතුමාව සියලුම දෙනා. ගුරුතුමා දැන් ඔබතුමාගේ නමත් එක විවිධ කට කතා යන ඔබතුමාට පුළුවන්ලු මෙතෙන්ට එන මිනිස්සෙක් සල්ලිකාරයෙක් කරලා යවන්න. ඒ තරම් බලයක් ඔබතුමාට තියෙනවලු. අපි ඒ දේවල් ගැන කතා කරන්න පෙරාතුව අපි ඔබතුමා කවුද කියලා අඳුනගනිමු. මෙහෙමයි. ඉතින් අපි නම් පුතේ પરම්පරාවකින් තමයි අපි මේ පැවතගෙන යන પરම්පරාවකින් පැවතෙන මිනිස්සු තමයි අපි. ඉතින් නීචකල රොඩී බන්ධනෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් මෙහෙමයි පුතේ මම ප්‍රධාන වශයෙන්ම කරන්නේ දුගී දුප්පත් මිනිස්සුන්ට ධනය උපයන මාර්ග මල්ලක තියෙනවා. ක්‍රම තියෙනවා මල්ලක. ඉතින් ඒ වගේ නොයෙකුත් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රයේ නොයෙකුත් දේවල් මම කරනවා. ඔව් එහෙම ගුරුනාංශකනේ තමයි ජයසිංහ ගුරුනාංශ කියන්නේ. දැන් කොච්චර කාලයක් මේ ශේෂ්ඨ අධ්‍යක්ෂකම දිනවද ඔබතුමාට? අවුරුදු 20ක් 25ක් තිස්සේ තමයි පුතේ මම මේ දේවල් කරන් එන්නේ. ඔව් අවුරුදු 20ක් 25ක් මේ දේවල්ම කරනවා කියන්නේ හිතන්නකො කොච්චර දැනුම් සම්භාරයක් තමන්ගේ හදවතේ තමන්ගේ මොලේ තැම්පත් වෙලා ඇද්ද? මේ දේවල් වලින් මිනිසුන්ට පිහිට වෙනකොට මේ මිනිස්සු කොයිතරම් දියුණු වෙනවද? හරි අපි ඔබතුමාගේ කාරණාවට මෙමු. කොහොමද මෙතෙන්ට එන මිනිස්සය සල්ලිකාරයෙක් කරන්නේ? මෙහෙමයි පුතේ ඒකට විශේෂ ක්‍රම තියෙනවා. ඒවා කාටත් පුතේ මාධ්‍ය සම්දර්ශන දාලා මම කියන්න යන්නේ නැහැ. ඒවා රහස් වට්ටෝරු වලින් තමයි මම කරන් එන්නේ. හරි මට මුලින් කියන්නකෝ මිනිස්සු කෝටිපතියෝ කරන්න කලින් ඔබතුමා කෝටිපතියෙක්ද? පුතේ මෙහෙමයි දැන් ඔයාලට පේනවනේ මගේ දේවස්ථානෙට ආවට පස්සේ පේනවනේ දැන් මම ඉන්න විදිය ඔයාලට පේනවා. ඉතින් මම කෝටිපතියෙක් තමයි පුතේ. ඇත්තටම මෙතුමා අති සුපෝභෝගී විදිහට ජීවත් වෙන කෙනෙක්. ඒ දේවල් කරගෙන තියෙන්නේ තමන්ගේ මේ මන්ත්‍ර ශාස්ත්‍රය. ඉතින් මෙතුමා එක තමන් ගාම තියාගෙන තරම් කුහක ඉරිසියා මිනිස්සෙක් නෙවෙයි. ඒ නිසායි පුතේ මම කාලා බීලා ඇඳලා ජීවත් වෙන්න දිරා ඕගොල්ලෝ ජීවත් වෙන්න ඕනි. අන්න ඒක තමයි මෙතුමාගේ දර්ශනේ. ඒ නිසා මිනිස්සු හැමෝටම මෙතුමා බෙදලා දෙනවා එන්න මේ දේ අරගෙන යන්න තමන් පෝසතෙක් වෙන්න කියලා. මෙතුමා මිනිසුන්ට මිලමුදල් හදලා පවා දෙන අතිශය කරුණාවන්ත දානපති ගුරුන්නාංශ කෙනෙක්. මට කියන ගුරුන්නාංශේ කොහොමද මේ ගුරුකම් වැඩේ කරන්නේ? කොහොමද මිනිස්සේ සල්ලිකාරයෙක් කරන්නේ ඔබතුමා? මෙහෙමයි. ඒකට පුතේ හැමෝටම මේ වැඩේ කරන්නත් බෑ. ඒකට අපිට પરම්පරාවකින් ලැබුණ දායාදයක් තියෙනවා. රහස්ගත වට්ටෝරුවක් තියෙනවා. ඔව්. මම නම් කරන්නේ පුතේ මෙන්න මේ තෙල් බෙහෙත් වර්ගයෙන් තමයි මිනිස්සෙක් දුගී දුප්පත් මිනිස්සෙක් පෝසතෙක් කරන්නේ මෙන්න මේ තෙල් වර්ගයෙන්. මේ තෙලෙන් කොහොමද මිනිස්සෙ පෝසතෙක් කරන්නේ? මේක අරන් බලන්නකෝ පුතේ. මේ තෙලවා දැකලවත් තියෙනවද හරියට? මේක රත්තරම් පාටයි. විරුද්ධ කළ බලන්න පොඩ්ඩක්. බලන්න පුතේ ගැටුවනේ. මේ ඇත්තටම මේක රත්තරම් පාට තෙල් එකක්. මේ මේ මේක යට තියෙනවා වෙනම තට්ටුවක් වගේ දෙයක් මොනවා හරි කුඩු වර්ගයක් මේකට මිශ්‍ර වෙලා තියෙනවා. ඇත්තටම මේක සුවඳ බලනකොටම අපිව ආකර්ෂණය වෙනවා. ඒ වගේ මේක අමුතු තෙල් එකක්. මේ වගේ සුවඳක්වත් මේ වගේ තෙල් එකක්වත් මම මේ වගේ ද්‍රවයක් දැකලා නැහැ වෙනම. මේක ඇතුලේ තියෙනවා මේ කුඩු එකක් ඕගලන්ට මම හිතනවා පේනවා ඇති කියලා. මේක මේ කැමරාවට පේනවා ඇති නේද? මේක ඇතුලේ තියෙන අමුතු විදිහේ මේ චලනයක් සිද්ධ වෙන්නේ ඒක. ඇත්තටම මේකෙන් කොහොමද මිනිස්සෙක් කෝටිපතියෙක් වෙන්නේ? මේමයි පුතේ. මේ දේවල් වලින් මම කරලා තියෙනවා. අභියෝග කරනවා මම ඕනම කෙනෙක්ට මේ දේවල් වලින් මම කරලා තියෙනවා. දුගී දුප්පත් මිනිස්සුයෝ ගොඩක් දුරට මම පොසත් මිනිස්සු කරලා තියෙනවා. ඉතින් ඒ දරුවෝ තමයි මේ දේවස්ථාන උනත් හදාගන්න මට උදව් හදව කරලා තියෙන්නේ. මෙතෙන්ට මිනිස්සෙක් ආවොත් දින කීයක් යනද මේ මිනිස්සු සල්ලිකාරයෙක් කරන්නේ? අනිවාර්යෙන්ම මට දින 7ක් යනවා. එක තෙල් වර්ගයක් නෙමෙයි තියෙන්නේ මෙතන. තෙල් වර්ග 7ක් තියෙනවා. ඒ තෙල් වර්ග 7 ගොඩක් දුර්ලභයි හොයාගන්න. ඔව්. සාස් වට්ටෝරුගෙන් තමයි මේ දේ හදන්නේ. ඉතින් මම ඒ තෙල් වර්ග හදන බෙහෙත් ඖෂධ වර්ගවල නම් කියන්නේ නැහැ පුතාට. ඔව්. ඒ දේවල් මල්ලක තියෙන. ඒ කියන්නේ අපිට પરම්පරාවෙන් ලැබුණු දේවල් මම කාටත් හෙලි කරන්නේ නැහැ. ඔව්. ඒ දේවල් රහසිගතව තමයි මම කරගෙන යන්නේ. ඔව්. ඉතින් මේ දේවල් වලින් ප්‍රතිඵල ලබා ගත්ත ගොඩක් මිනිස්සු ඉන්නවා. ඉතින් මේ මිනිස්සු තමයි මට මේ දේවාලයට ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා. දැන් පුතාගේ ඇස් දෙකෙන් දකින්න ඇති මේ දේවල් නේද? ඔව්. කොච්චර උදව්වක් උපකාරයක් කරලා තියෙනවද කියලා පුතාගේ ඇස් දෙකෙන්ම දැක්කනේ. ඔව්. හරි මට අභියෝගයක් මම කරනවා. ඔබතුමාට පුළුවන් ද ඇත්ත වශයෙන්ම මෙතෙන් දෙන මිනිස්සේ කෝටිපතියෙක් කරන්න? අනිවාර්යයෙන්ම පුළුවන් පුතේ. ඒ වගේ දේවල් කරලා තියෙනවා. ගොඩක් දරුවෝ ඉතින් එන්නේ ඉතින් පයින් තමයි මේ දේවාලට එන්නේ. ඉතින් ඒ දරුවෝ දින 7ක් දින 14ක් ගියාට පස්සේ ඉතින් අති සුභෝගී වාහනවල තමයි පුතේ ගියේ. ඉතින් පුතා වුණත් මට වැඩක් බාර දුන්නත් ඔයාගේ කාරණාව කියලා
ඒ කාරණාව මට හරියටම දින නියම කරලා කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා පුතේ. ඕනම වෙලාවක කෝටිපතියෙක් කරන්න බඳුමාට පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන් පුතේ. ඒ තරම් බලයක් තියෙන කෙනෙක් තමයි ජයසිංහ ගුරුන්නාන්සේ කියන්නේ. ඉතින් ගුරුතුමා දැන් අපි ගොඩක් දේවල් ඒ සම්බන්ධව කතා කළා. තව ඔබතුමා මොන වගේ දේවල්ද මිල මුදල් සම්බන්ධ මිනිසුන්ට කරන්නේ? මෙහෙමයි. ඉතින් ඒ කියන්නේ පුතේ මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙනවනේ. එක එක කනට එක එක ගැටලු දෙනවා. ඒ ගැටලු දිහා බලලා තමයි පුතේ ඕනම වැඩක් මම කරන්නේ. මෙතනට කෙනෙක් ආවොත් ඔබතුමාගේ තෙල් එක දෙනවනේ යාට. එයාට දීලා එයා කෝටිපති එකන දන්න ඔබතුමා වැඩේ කරනවා. නමුත් දැන් මෙතන එන්න බැරි මිනිස්සු ඉන්නවනේ. දැන් මේ වීඩියෝ එක බලනවා පිටරටක ඉන්න මිනිස්සු එක්ක. අපේ රටෙන් පිටරට ගිහින් ඉන්න විදේශගත කෙනෙක් මේ වීඩියෝ එක බැලුවොත් ඒ මිනිස්සයා කොහොමද මේ තෙල් එක කරගෙන පත්තු කළේ? ඒ මිනිස්සයා සල්ලි කරෙක් වෙන්නේ. හැමෝටම පුතේ තෙල් වර්ග භාවිතා කරන්නේ. එක එක ක්‍රම තියෙනවනේ. ඒ ක්‍රමානුව තමයි පුතේ වැඩ කරන්නේ. ඉතින් හැමෝටම තෙල් වර්ගයක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ නේද? එක එක එක්කනාගේ විවිධ ප්‍රශ්න ගැටලු තියෙනවා. එයාලට පුතේ ප්‍රශ්න ගැටලු වලට විසඳුම් මල්ලක තියෙනවා. ඉතින් තෙල් එකම අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින්. බලගතු යන්ත්‍ර මල්ලක තියෙනවා. ඒ දරුවන්ගේ නම උපන්දිනේ ඒවා ඒ යන්ත්‍රවල ඇදලා මට ජීවම් කරන්න ඕනේ. ඒ ජීවම් කරන්න පුතේ මම දින හතකට තමයි ජීවම් කරන කටයුතු කරන්නේ. ඉතින් ඒ දේවල් අනුව පුතේ එයාලටත් මට ප්‍රතිඵල අරන් දෙන්න පුළුවන්. ලංකාවේද පිටරටද කියලා මට කිසිම ගැටලුවක් නැහැ. ගොඩක් දරුවන්ට මම පිළිහිට වෙලා තියෙනවා. මගේ ඉහේ කෙස් ගන්නට වැඩ රාජකාරි කරලා දීලා තියෙනවා. ඉතින් ඒ වැඩ රාජකාරි මෙතෙක් කාලයකට කවදාවත් වැරදිලා කියලා මට කවුරුත් කියලාත් නැහැ, කියන්නෙත් නැහැ මෙතෙක් කාලයකට. කවදාවත් මෙතෙන්ට ඇවිල්ලා මිනිස්සේ කපෝ ජයසිංහ ගුරුනාසේ ගුරුකන්නම් මොන මගුලක්ද මේවා වැඩක් නැහැනේ. එහෙම කියලා ගිහිල්ලා නැද්ද මෙතෙන් බැනලා? කවදාවත් නැහැ. ඉතින් දැන් පුතායිද්දි දැන් දැක්කනේ මිනිස්සු ගිහින් දෙන මෙතෙන්ට ඇවිල්ලා හිටිය කියලා. ඔව්. ඉතින් ඒකත් වැඩ රාජකාරි බොහොමයක් බාර දී මිනිස්සු මෙතන එළිය බලන් ඉන්නවා. ඒකයි වැඩ රාජකාරි බොහොමයක් ඇතුලේ සූදානම් කරලා තිබුණ දේවල්. ඒකයි මේ කාර්යාල පරිසරයට අපි ආවේ. හරි. ගුරුනාස් දැන් අපි මිල මුදල් හදාගෙන කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබතුමා කරන්නේ. තව දේවල් කරනවා. එතකොට මේ දේවල් වලින් ඔබට ගිහිල්ලා මේ ගුරුකම් වල තව තියෙන දේවල් තියෙනවනේ. ඔබතුමා තව මොනවද කරන්නේ? මේ වශී ගුරුකම් අනම්මලන් ඔය ගොඩක් දේවල් තියෙනවනේ. මෙහෙමයි පුතේ. ප්‍රධාන වශයෙන්ම මම ඉතින් ධනලාභ ලබා දෙන විදිහට පුතේ වැඩ රාජකාරි කරනවා. ඊට අමතරව පුතේ වශී ගුරුකම් අනවින කොඩි වින කැපීම් බහිර්ව පූජා නිවාස ආරක්ෂා කිරීම අපලපද්දව තියෙන කට්ටියට යන්ත්‍ර මන්ත්‍ර ඒ සියලුම දේවල් පුතේ මම කරලා දෙනවා. හරි. දැන් අපි ඒ අතරින් තෝරගන්න මම වශී ගුරුකම් කියන්නේ. මොකද ආදරේ කියන දේ මටත් පොදුයි, ඔබටත් පොදුයි. ඒ නිසා අපේ ආදරේ අපිට නැතුනොත් අපි කරන්න ඕනේ වශී ගුරුකමක් කරලා එයා නැවත අපි ගාවට ගන්න එකනේ. කොහොමද වශී ගුරුකමක් ඔබතුමා කරන්නේ? මෙහෙමයි. වශී ගුරුකමක් කරනවා නම් පුතේ අනිවාර්යෙන් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. දෙන්නෙක්ගේ සම්බන්ධතාවයක් නැතුව කවදාවත් වශී ගුරුකමක් කරන්න බෑ. ඉතින් දැන් මට ඕනොත් මේ පාර යනවා කෙල්ලෙක් මට ඒ කෙල්ලව පොඩ්ඩක් දා ගන්න ඕනේ. මාස දෙකක් තුනක් ආශ්‍රය කරන්න ඕනේ ඒ කෙල්ලව. එහෙම දාලා දෙන්න බෑද කෙල්ලෙ? මෙහෙම කරන්න බෑ පුතේ. ඔයත් එක්කන් දවසක් හරි සම්බන්ධතාවයක් තිබ්බොත් මම දින නියම කළා ඒ වැඩ රාජකාරිය කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දින නියම කළා මෙන්න මේ දිනට අනිවාර්යෙන් වශී වෙනවා කියලා කියන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්න පුළුවන් පුතේ. කොහොමද ඔබතුමා වශීයක් කරන්නේ? මෙහෙමයි. වශීයක් කරනවා නම් පුතේ දෙන්නට දෙන්නගේ රූප දෙක අවශ්‍යයි. නම් දෙකත් අවශ්‍යයි. ඒ විස්තර තියෙනවා නම් අනිවාර්යයෙන්ම මං අදුනේම් බල්ලේවල තමයි වැඩ රාජකාරි කරන්නේ. දෙන්නට දෙන්න ගැළපෙනවා නම් පුතේ දින නියම කළා ඒ දෙන්නට දෙන්න අනිවාර්යයෙන්ම නැවත එකතු කරලා දෙන්න පුළුවන්. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මගෙන් වැඩක් කරොත්. කවදාවත් ජීවිත කාලේ පුරාවට එකට ඉන්න පුළුවන්. ඒක අභියෝගෙන් කියනවා. අනිවාර්යයෙන් ඕනම කෙනෙක්ට අභියෝගයක් කරනවා මම. හරි. දැන් මෙතන තියෙනවා මේ රූප දෙකක් අතපු තැඹිලි ගෙඩි දෙකක්. ඇයි මේ බොණ්ඩද ගෙනහැලා තින් තැඹිලි ගෙඩි දෙකක්? මෙහෙමයි පුතේ. ඕවා අපේ પરම්පරාවෙන් අපි කරන් එන දේවල්නේ. ඉතින් මේක පුතේ නිකන් කොල කෑලි දෙකක් අරන් වැඩක් නැහැ මේකට. රූප දෙකක් අදින්න පුතේ කොල කෑලි දෙකක් අරන් අපිට ඇත්තටම වැඩක් නැහැ. එතකොට මේ තැඹිලි ගෙඩියත් අපි එන්න ගුරුතුමා ඉස්සරහට. මෙතන කාන්තා රූපයක් ඇඳලා තියෙනවා. මේකේ පිරිමි රූපයක් ඇඳලා තියෙනවා. එතකොට මේකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? මොකද්ද කරන්නේ මේකේ? මේක පුතේ මේ තැඹිලි ගෙඩිය නිකන් තැඹිලි ගෙඩියක් නෙමෙයිනේ. මේක ජීවම් කරපු තැඹිලි ගෙඩියක්. ඒ කියන්නේ එක දවසක් දෙකක් නෙමෙයි. අපේ යంత్ర මන්ත්‍ර වලින් 1008 වාරයක් මේක ජීවම් කරලා තියෙන්නේ. ඉතින් ඒ තරම් බලගතුයි. ඉතින් ඒකෙන් තමයි පුතේ මේ පිල්ලු බන්ධනය කර තමයි මම මේ වැඩ රාජකාරියක් කරලා තියෙන්නේ. විදේශ ගත වෙලා ඉන්න දරුව දෙන්නෙක්ගේ. ආහා. එතකොට මේ දේ දැන් ඔබතුමා ජීවම් කරලා නම් තැඹිලි ගෙඩිය වලට. ඔව්. දැන් එතකොට මේ වශිය සාර්ථක වෙන්න දැන් ඔබතුමා ලංකාවේ නම් දින 7ක් යනකොට කරන්න පුළුවන් නේ. විදේශ ගත නම් තැඹිලි ගෙඩිය මාර්ගයෙන් පිල්ලියක් යනකොට දින කීයකින් වැඩේ කරන්න පුළුවන්ද? මෙහෙමයි පුතේ. ඒකටත් මහ ලොකු දින ගාණක් යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ දෙන්න අතර පුතේ ගැළපීමක් තියෙනවා නම් මට මේ වැඩ රාජකාරිය ඒ දින හතෙන් කරලා දෙන්න පුළුවන්. වරුවෙන් දෙකෙන් පැයෙන් දෙකෙන් කරන්න බෑ පුතේ. ඔය මිනිස්සු කියනනේ පැයෙන් දෙකෙන් කරනවා කියලා එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. මේ ආනක්කත් ගහ ගන්න පුළුවන් ද පුතේ පැයෙන් දෙකෙන්? ඔබතුමා කියන්නේ එහෙම පැයෙන් දෙකෙන් කරනවා කියන කීන මිනිස්සු බොරු. අනිවාර්යයෙන්ම බොරුවක්. ඒක ඕන කෙනෙක්ට මම අභියෝගයක් කරනවා. මගෙත් එක්කන් එන්න ඕනම ගුරුකමක් කරන්න අනිවාර්යෙන් කරලා පෙන්නනවා පුතේ. ඒ තරම් බලගත් ගුරුන්නාන්ස කෙනෙක් තමයි ජයසිංහ ගුරුන්නාන්ස කියන්නේ. හරි. දැන් වශී ගුරුකම් කරලා දෙන්නෙක් එකතු කරනවා වගේම අනියම් සම්බන්ධතා තියෙනනේ ලෝකේ. දැන් ගෑණියෙක් ඉද්දි ඒ මිනිහා පිටේ යනවා, වෙන ගෑනු ඉන්නවා වටේ යනවා. ඒ වගේම ගෑණිත් එහෙම තමයි, වෙන පිරිමියෙක් ඉද්දි තමන්ට කසාද බිඳු ස්වාමි පුරුෂයෙක් ඉද්දි පිටරටක වැඩට යනවා, ඒ රටෙන් හොයාගන්න වෙන මිනිහෙක්. ඒතර මේ වගේ අනියම් සම්බන්ධතා කොහොමද ඔබතුමා කඩන්නේ?
මෙහෙමයි. ඒකටත් පුතේ මට ඡායාරූප දෙකක් අවශ්‍ය වෙනවා. නම් දෙක ඡායාරූප ටික ඒ විස්තර තියෙනවනේ පුතේ මම පිල්ලු මන්නේ. ඒ කියන්නේ එයාලගේ රූප දෙකට සමාන මෙන්න මේ විදිහට රූප දෙකක් හදා ගන්නවා දේවාලේ. මෙන්න මේ විදිහට මේ රූප දෙක පුතේ නිකන් රූප දෙකක්. මේක ගෙරිහමකින් තමයි මම කපාගෙන තියෙන්නේ. ඉතින් ගෙරිහමකින් කපාගත්ත රූප දෙකක් අද ඊයේ රූප දෙකකුත් නෙමෙයි පුතා බලන්නකො මේක අරන් කොච්චර කාලයක් පරණ රූප දෙකක්ද කියලා මේ දෙක. ඔව් මේක බැලු බැල්මටම පේනවා ගොඩාක් මේ පාරම්පරික එකක් කියලා. මොකද මේ මේවා තියෙන මේ රෝමගස් මයිල්ගස් පවා දැන් ඒවා මේ වියකිලා ගිහිල්ලා ගෙවිලා ගිහිල්ලා ඒ තරම් මේවා පරණයි. එතකොට මේකෙන් ගෙරිහමෙන් කොහොමද අනියම් සම්බන්ධයක් කඩන්නේ අපි? මෙහෙමයි. අනියම් සම්බන්ධතාවයක් කඩනවා කියන්නේ පුතේ ඒ දෙන්නගේ නම් දෙක මේ රූප දෙකට බන්ධනය කරනවා. ඒකල කටු බන්ධනකින් පුතේ කටු බන්ධනකින් තමයි මේ වැඩරාජ්‍ය කාර්ය කරන්නේ. ඒ දෙන්නට දෙන්න එපා වෙන විදිහට පුතේ මේ හදවතට තමයි කටු බන්ධනය කරන්නේ හදවතට. ඉතින් ඒ හදවතට කටු බන්ධනය කරා කියන්නේ අනිවාර්යයෙන්ම දින 3ක් හෝ 4ක් ඇද්දි ඒ ආදර සම්බන්ධතාවය නැවත කැඩිලා වෙන් වෙන විදිහට පුතේ මට වැඩරාජ්‍ය කාර්යයක් කරලා දෙන්න පුළුවන්. ඒක ලංකාවේ නෙවෙයි විදේශ රටක වුණත් ප්‍රශ්නයක් නෑ ඔබතුමා. ඒක ගැටලුවක් නෑ පුතේ. ඉතින් මූදෙන් එතර නෙමෙයි පුතේ කොහේ හිටියත් මට ගැටලුවක් නෑ. ඕනම වැඩක් පුතේ බාර දුන්නොත් මම කරන විදිහ මම දන්නවා. ගොඩක් අය අපිට කතා කරලා අතකෝ ජයසිංගුරුන්නාන්සේ කියන්නේ කියන දේ කියන විදිහටම කියන වෙලාවට කරන ගුරුතුමෙක් කියලා. ඒ වචනේම මට කිව්වා මෙතුමණන් ආයි කතා කරන්න දෙයක් නැහැ කියලා. හරි ගුරුතුමා දැන් වශීගුරුකම් ගැන කතා කළා මිල මුදල් ගැන කතා කළා. ඊට පස්සේ දැන් අපේ ජීවත් වෙන පරිසරය තියෙනවානේ අපි ඉන්න ගෙදර එහෙම නැත්නම් අපේ ඉඩම මෙන්න මේ මේකේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අපිට ඉන්න බැයි නම් ගෙදර ඉන්න හිතෙන්නේ නැත්නම් ගෙදර මිනිසුන්ගේ සහයෝගයක් එකමුතුකමක් නැත්නම් අපිට හිතෙනවා අපේ ගෙදර ඇති මොනවා හරි දෝෂයක් කවුරු හරි මොනවා හරි කරලා ඇති අපිට. එහෙම නැත්නම් පෙරේතෙක් හරි යකෙක් හරි අපේ ඉඩම ඇති. එහෙම හිතුනොත් ඉඩමේ මොනවාරි දෝෂයක් තිබුණොත් මොකද්ද කරන්න පුළුවන් ඔබතුමාට? මෙහෙමයි. ඒ ඉඩමේ පුතේ මම නම් දේවාලට එන කට්ටියගේ පුතේ ඉඩමේ හතර කොනේ පස් ටිකක් ගෙන්න ගන්නවා. ඒ ඉඩමේ හතර කොනේ පස් ටිකක් ගෙන්නලා පුතේ මේ භූමියේ මොකද්ද දෝෂයක් තියෙනවද? ඒ විස්තර පුතේ මට බලන්න පුළුවන් නේ. මේ පස් ටිකක් ආ දේවාලෙන් බලනවා. ඔව් දේවාලෙන් බලලා පුතේ තමයි වැඩක් කියන්නේ. බලන්න නැතුව පුතේ කාටවත් වැඩක් බාරගෙන වැඩක් නැහැ නේ. අනිවාර්යෙන්. ඔව් ඒ වගේ ප්‍රශ්න ගැටලු තියෙන කට්ටියට පුතේ ගොඩක් දරුවට මම පිළිහිට වෙලා තියෙනවා. ඒ දේවල් අනුව පුතේ බහිරව පූජා දීලා තියෙනවා, අනවින කොඩිවින කැපීම්, ඒ වගේ ගොඩක් දේවල් පුතේ නිවාසවල තියෙනවනේ. ඒ දේවල් කරලා දීලා තියෙනවා පුතේ. බහිරව පූජා කරනවා, නිවාස ආරක්ෂා කරනවා කියලා කිව්වට වැඩක් නැහැ. මට කටින් කිව්වට වැඩක් නැහැ. මට කියන්න ඔබතුමා ඒ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මොකද්ද කරන්නේ බහිරව පූජාවක් කරන්න? ගෙදරක් ආරක්ෂා කරන්න මොකද්ද කරන්නේ ඔබතුමා? මෙහෙමයි. ඉතින් භූමියක් පුතේ ආරක්ෂාවක් කරනවා කියන්නේ භූමියේ තියෙන අපි ගැටලුව බලන්න ඕනි. මේ භූමියට කවුරු හරි අනවිනයක් කොඩිවිනයක් කරලා තියෙනවද? අධිහුණියමක් කරලා තියෙනවද? නැත්නම් බහිරව පූජාවක් දෙන්න ඕනද කියලා අපි බලනවා. මුලින්ම පල්ලවි වල පුතේ ඒ විදිහට තමයි වැඩරාජකාරියක් කරන්නේ. ඉතින් මේ තියෙන පුතේ නිවසක් ආරක්ෂා කරන්න මම හැදුව පුතේ මේක යන්ත්‍රයක් තමයි මේක ජීවම් කරලා තියෙන්නේ. ඒ ගෙදර ඉන්න සියලුම දෙනාගේ පුතේ මේකට නම් ටික මම බන්ධනය කරලා තියෙන්නේ. එතකොට ඒ ගෙදර පවුලේ ජීවත් වෙන කාටත්ම කුරා කූබියට්ටවත් කරදරයක් කරන්න බෑ. පුතා බලන්න ඕක ලියන්න බෑ. ඒ තරම් බලගතු විදිහට පුතේ මම ඕක. එතකොට මේ තියෙන්නේ මොනවද? ඔය තියෙන්නේ පුතේ ජීවම් කරමු මුහුදු වැලි. ආ මේ තියෙන්නේ ගෙදර ඇගේ නන්දාල් හදපු විශේෂ යන්ත්‍රය. ඔව්. දැන් මේක මේ විශේෂ කුප්පියක් කියලා වගේ පේනවා. එතකොට මේ කුප්පිය මොකද්ද? ඒ අදාළ ගෘහ මූලිකයට මේක දෙනවා. දීලා මොකද්ද මේක කරන්න කියන්නේ? මෙහෙමයි පුතේ. ඒ තමන්ගේ දැන් අපි නිවසක් හදුවා කියන්නේ ඔය නිවසේ හතර මුල්ල තියෙනවනේ. ඒ කියන්නේ ගෙදර ඇතුළ හතර මුල්ලයි පිටත හතර මුල්ලයි තියෙනවනේ. ගෙදර එළියේ හතර මුල්ලෙන් පුතේ ඕක කාටවත් පේන්නේ නැති විදිහට ගොම්මන් වෙලාවක පුතේ ඕක හතර මුල්ලෙන් යට කරගන්න ඕනේ. ගෙදර හතර මුල්ලේ පුතේ එල්ල ගන්න ඕනේ හතර මුල්ල. මුළු හතරට හතරක් ඔබතුමා මෙතන තියෙනවා තව. මුළු හතරට හතරක් ඔබතුමා දෙනවා. මේ තියෙන්නේ පුතේ තව තියෙනවා මෙතන. ඒ කියන්නේ මේ තියෙන්නේ හදපු එකක්ද කාටද යවන්නේ? ඔව් ඔව්. ඒ දරුවෙක් වැඩක් බාර දුන්න දරුවෙක්ගේ දැන් පුතා එද්දි දැන් මම මේ වැඩ රාජකාරිය තමයි කර හිටියේ. එතකොට මේ හතරෙම ඔයගලන්ට පේනවා තියෙනවා ඇතුළට මුහුදු එළියත් එක්ක දාපු විශේෂ යන්ත්‍රයක්. එතකොට මේ ටික ගිහිල්ලා තමන්ගේ නිවසේ අතර කොනේ වල්ලා ගත්තොත් ගෙදර තිබිච්ච ප්‍රශ්න එතනින් කම්මුතු. අනිවාර්යෙන්ම මේ විදිහට වැඩ රාජකාරිය කරනවා. ඉතින් ආයේ කුරා කූබියට්ටවත් ඒ ඉඩමට ඇගිල්ලක්වත් ගහන්න බෑ කාටවත්. අනවිනයක්, කොඩිවිනයක්, අධිගුණයක් කාටවත් කරන්න බෑ. ඒ තරම් පුතේ බලන්න. කිලි වලට අහුවෙන්නේ නැහැ. කිසිම කිල්ලකට, කිසිම මසක් මාළුවක් කෑවට කිසිම ගැටලුවක් නැහැ. මොකද අපිත් එදා කාලේ දැම්ම පරම්පරාවෙන් එන දේවල් අපි ඉගෙන ගත්ත දේවල් පොතපත දැනුමින් ගන්න බෑ මේ දේවල් මහත්තයෝ. පොතපත දැනුමින් කොහොමත්ම ගන්න බෑ. ඉතින් අපිට අර පරම්පරාවෙන් ලැබුණ ආభాසයෙන් කරන දේවල් ඉඳලා ඉතින් මට අනිවාර්යයෙන්ම සාහිතික වෙලා ඕන වැඩක් කරලා දෙන්න පුළුවන් පුතේ. හරි. ඉතින් මට දැනගන්න ඕනේ ඒක තමයි. මොකද දැන් අපි ගෙවල් ආරක්ෂාවක් දානවා. ඕගොල්ලොත් ගෙවල් ආරක්ෂා දාලා ති. හැබැයි දැම්මම කියනවා කිලි දේවල් ගේන්න එපා ගෙදෙට්ට, මස් මාළු ගේන්න එපා ගෙදෙට්ට. එහෙම දේවල් කියනවනේ. නමුත් ඒ ඔක්කොම යටයි නීචකුල බන්ධනේ. නීචකුල බන්ධනෙන් ගෙවල් ආරක්ෂාවක් දැම්මොත් ඒ මොන දේ ගෙදෙට්ට ගෙනාවත් ප්‍රශ්නයක් නැහැ. නිවස ආරක්ෂාව ඒ විදිහටම තියෙනවා. ඒ සේෆ්ටි ඒ විදිහට මේ ගෙදෙට්ට තියෙනවා. ඉතින් ඒ වගේ බලගතු වැඩ කරන කෙනෙක් තමයි ජයසිංහ ගුරුනාථ කියන්නේ. මම මුලින්ම උත්තරසන ආරම්භයේ කිව්වා
මේ වගේ වටිනා කියන සම්පතක් අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේ ඉන්නේ ජයසිංහ ගුරුතුමා කියන්නේ ලේසි පාසු පුද්ගලයෙක් නෙමෙයි. නීචකෝල රොඩි ගුරුකමේ ඉන්න අති ප්‍රබල පෞරුෂයක් තමයි ජයසිංහ ගුරුන්නාන්සේ කියන්නේ. ඉතින් ගුරුතුමා අපි ගොඩක් දේවල් කතා කළා. නැවතත් මට මතක් කරලා දෙන්න ඔබතුමා මේ ශේෂ්ත්‍රය අපි කියපුවට අමතරව තව මොන වගේ දේවල්ද ඔබතුමා මේක කරන්නේ? මෙහෙම ඉතින් පුතේ මම නම් දෙවි කෙනෙක්ගෙන් වැඩ කරන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ පුතේ දෙවි කෙනෙක්ගෙන් වැඩ කරන්නේ නැහැ. අපි පරම්පරාවෙන් වැඩ කරන මිනිස්සු. ඉතින් මේ කුණු කයර පුතේ කවදාවත් දෙවි කෙනෙක් වඩියද කියන්නකෝ වඩින්නේ නැහැනේ. ඉතින් ඒ හින්දා බය නැතුව මගෙන් වැඩ කරන සෑම මිනිස්සෙක්ම කියන්නේ කිසිම කිල්ලකට කිසිම බන්ධනයකට අහු වෙන්නේ නැති විදිහට මට වැඩක් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඕනම පුද්ගලයෙක්ට පුතේ ගැටලුවක් තියෙනව නම් ලංකාවේද පිටරටද කියලා ගැටලුවක් නැහැ. ඕනම කෙනෙක් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනව නම් මට කතා බහ කරන්න පුතේ ඕනම දරුවෙක්ට පිටක් සරණක් වෙන්න මං ලෑස්ති පුතේ. හරි. ඉතින් ඒ වගේ තමයි මෙතුමන්ගේ කරුණාව මෙතුමන්ගේ ගුණ යහපත්කම මෙතුමා ඔයගොල්ලෝ ඉදිරියේ ප්‍රකාශ කරන්නේ. ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කොච්චර භයානකුණත් බරපතලුණත් ප්‍රශ්නයක් නැහැ. මේ මොකද මේ ඉන්නේ හැම දෙයක් එක්කම හැප්පෙන්න පුළුවන් බලගත් ගුරුන්නාංශ කෙනෙක්. ඒ නිසා ඔය ලංකාවේ වෙන්න පුළුවන් විදේශ රටක වෙන්න පුළුවන් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. විදේශ රටක කෙනෙක් හිටියත් මෙතුමගේ දුරකථන අපි තිරේ දාලා තිනවා. Viber WhatsApp ඉම ඕනෑ මාධ්‍ය කරා මෙතුම සම්බන්ධ කරගන්න පුළුවන්. දැම්මම කෝල් එකක් ගන්න මෙතුමට. මෙතුමගේ දුරකථන අපි තිරේ දාලා තිනවා. නැවතතාව මතක් කරන Viber WhatsApp ඉම ඕනෑ මාධ්‍ය කරා මෙතුම සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්න කියන්න. අනේ තාත්තේ අනේ ගුරුන්නාංශ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. එදා ඉඳන් ඔයාගේ ප්‍රශ්නේ මෙතුම බාර ගන්නවා. මෙතුම ඒ සම්බන්ධව වැඩේ කරනවා. ඔයාට ආයි ඇඟිල්ලක් ගහන්න ඉඩක් තියන්නේ නැහැ. ඔයාගේ ප්‍රශ්න විසඳලා තමයි මෙතුම පස්ස බලන්නේ. ඔයාට කෝටිපතියෙක් වෙන්න ඕන නම් ඔයා කෝටිපතියෙක් කරන්න මෙතුමට පුළුවන්. ඔයාට වශීගුරුකමක් ඕන නම් ඒ දේ කරන්න මෙතුමට පුළුවන්. ඒ නිසා තවත් පසුතැවෙන්න එපා. ලංකාවේවා විදේශ රටක වේවා ඔයාගේ ප්‍රශ්නේ මේ මොහොතේ මෙතුමට කියන්න. නැවතවතාවක් මතක් කරනවා මෙතුමගේ දුරකථන අපි තිරේ දාලා තියෙනවා. හරි ගුරුන්නාසි ගොඩක් දේවල් අපිත් එක්ක කතා කරලා දේවාලේ වැඩ රාජකාරි පිරීලා තියෙද්දි හරි එහෙම තියෙද්දි අපිත් එක්ක කතා බහ කරලා මේ කාලේලා වෙන් කළා ඔබතුමාගේ කාර්යයත් අපි වෙනුවෙන් කැප කළා මේ කරපු දෙයට මේ කරපු උදව්වට බොහොම ස්තුතියි මම මේ හැමදේම කළේ අපේ රටේ මිනිස්සු වෙනුවෙන් විදේශ රටවල ඉන්න අපේ මිනිස්සු වෙනුවෙන් ඒ නිසා බොහොම කාලයක් තව මේ දේවල් කළා අපේ මිනිස්සුන් පිටරටවල මිනිස්සුන් සුභසෙත් සලසන්න හැකියාව ධෛර්ය වාසන ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට ආයිබෝන් තෙරුවන් සරණයි පුතේ